parliamentui. Mede? Mege tino kaudu kari, mono kaudu kari gila. Itulah ekarata te kani iti anna. Api adhikarana amati varayang ahana mono karanne mege sambandhi. Me tino me nam gam okko mege tino. Kaudu kinda manda kage kaudu. Mama nam kiyanna balapuruthu wenne naha namuth me meke thiyena hari ඊට පස්සේ කියනවා මේකට මේකට කර දෙන්න පුළුවන් දඬුවම මේ තියෙන අවුරුදු දෙකක් බන්ධනාග දෙකක් පහත් අතර කාලයක් බන්ධනාගත කරන්න පුළුවන් හරි එතකොට සමහරුන්ට විතරද මේ තියෙන්නේ ඉතින් ඔන්න ඔය කාරණා මේ සම්බන්ධයෙන් තමයි මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබතුමාලාට තුමියන්ලාට ප්‍රශ්න තියෙනවා නම් මම ගන්න ඊට පස්සේ මට යන්න තියෙනවා මීටිමක් තියෙනවා ඔබතුමා කතා කරන්න मम पेन्नला दुन्ना ने संवर्धने कोहमद ओन के तर्क महापोल सत्यार्थना मम मे विना विस्तर पेहदली कराने ये पेहदली कर मे उब तुम अल्लाट तुम अल्लाट तेरे नति ने ओकीन कथा भी सत्या नति भाव द उदाहरण कटियट गुणदास अमरशेखर महात्याय गोविंद कुमार तुंग महात्याय हर्षद सिल्वा महात्याय अभी विजयपाल महात्याय अभी ओकमेकन कटवील मे विस्य प्रश्न संबंध अभी देशपालन मत विनस्पे नमित अभी ओको मेरट आदर मिनीस अभी दिन एक पूर्वशी भाव ये एक पूर्वशी भावेट अभी गरु कर्ण आदर कर्ण श्रीलांकीय पूर्वशियो हटियट अभी आडंबर वेणु अभी कहूँ मैं एक तनक डेवल दिए मुखाद क्या मे 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 विघन कमीशन सभा अहोशिकर एप्पा प्रसंपादन कमीशन सभा अहोशिकर एप्पा हरि मे हदिशिपना गेनक प्रजातंत्रवादी विरुद्ध एवं यदा कि वाद किया दिन दाहतर तिबिच दिन हतकट गेन एप्पा मे प्रजातंत्रवादी विरुद्ध द्वित्वपूर्वासी पार्लिमेंट गेम डेपा मे गुणदास अमरशेखर महात्या की न कथा मे गुणदास अमरशेखर महात्या मम इपति दवास ना दान मईता गारूकर पुद्गले हमूण हम देश पालन वासी अभी संपूर्ण कथा समारोह लाड कथा नमु मेतन एक ये लक्ष्मण किरिया रटवाल देखा नीति देखा देखिए एक कथा एक रटाक एक नीति आने जंग अपी हितमु जंग में विश्व व्यवस्था संशोधन द्वितीय प्रवासी जनाधिपति वेंड बोलवा जनाधिपति वेंड बोलवा इतकोट जनाधिपति हरि अगमति हरि अमति हरि मंत्री हरि मुहखर उना के इतकोट ये पूतकल रटवाल देह का पूर्ववासी होने ये रटवाल देखे नीति देखा इतकोट ये काट्यट एक नीति एक रटाक ने मे ये काट्यट रटवाल देखा नीति देखा अने अपीट एक रटाक एक नीति आख පුදුම වැඩක් මේක. නැත්නම් දැන් ඉන්නේ නෑනේ
ඒක අපිට පිළිගන්න සිද්ධ වෙනවා එතන නිකන් අපිට බොරු කියන්න ඕනේ නෑනේ ඒක වුණා ඉතින් ඒක වුණා කියලා අපි කියනවා don't throw the baby with the bathwater කියලා බබාව නෑවුවන් පස්සේ අපි බේසමේ තියෙන වතුර ටික විසිකරා මිසක් මේ මෙතන ඉන්න අම්මලා කවුරු හරි ඉන්නවද හොඳ දන්නා බබාව හොඳට පරිවේසම් කරගෙනනේ වතුර ටිකනේ විසිකරන්නේ බේසමෙන්ද කියන්නේ බබත් එක්ක විසිකරන්නේ නෑනේ බේසම उदाहरणिकटयुतुलाहयोग प्रश्न विशद නමුත් අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි. අපි විතරක් නෙමෙයි. දැන් 20ට 20 ලිව්වේ කවුද කියලා නැහැ කවුරුත්. අද අද ඩේලි මිරය පුවත්පතේ තියෙනවා කාටූන් එකක්. මන්ද දැක්කද කියලා. ජනාධිපතිතුමා වාඩි වෙලා ඉන්නවා. මහින්ද රාජපක්ෂ අගමැතිතුමා 3-2 කියන බන්දේසිය අරගෙන ඇවිල්ලා බලන් ඉන්නවා. හැබැයි අලිසප්රි මහත්තයා ජනාධිපතිතුමාගේ ටෙනිස් සපත්තු දෙක අයින් කරලා යකඩ සපත්තු දෙකක් අඳවනවා. ඒක තමයි අද ඩේලි මිර පුවත්පතේ කාටුන් එක හැටියට තිබුණේ. ඉතින් ඒක තමයි මිනිසු දකින්. කාටුන් කරන ලියන කට්ටිය අඳින කට්ටිය ජනමතයේ ඉතාමත් හොඳට පිළිමි වෙන විදියට තමයි ඔය ලියන්නේ. අඳින්නේ ආණ්ඩුවට 3-2ක් තියනවද නැද්ද කියලා තාම ආණ්ඩුව දන්නේ නැහැ. ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලන්ට තියනවා කියලා. ඒගොල්ලෝ උපකල්පනය කරනවා ඒගොල්ලන්ට තියනවා කියලා. ඔව් අනිත් එක 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ නීතිපති සමා වෙන්න. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ නෙමෙයි. මේකත් කියන්න ඕනේ. රටට පෙන්වන්න හැදුවා මේ පොලිස්පතිතුමාව අයින් කරන්න බැරි 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ නිසා කියලා. ඒක අලි බොරුවක්. එහෙම එකක් නැහැ. පොලිස්පතිතුමා සහ නීතිපතිතුමා අයින් කරන්න බෑ මේ ජනාධිපතිවරයාට. ඒකට වෙනම වැඩපිළිවෙලක් තියෙනවා පාර්ලිමේන්තුවේ සභා සම්මතියකින් තමයි ඒ කට්ටිය වයින් කරන්න වෙන්නේ. එතකොට ඒවත් වෙනස් කරන්න හදනවා නම් දැන් එහෙමනේ. දැන් නීතිපතිවරයා පත් කරන්නේ 20 වෙනි ව්‍යවස්ථාවේ ජනාධිපතිතුමානේ. එහෙම නේද? ඈ? එහෙමනේ? ඔක්කොම පත් කරන්නේ ජනාධිපතිතුමානේ. එහෙමනේ? ඔව් මේ දින් නීතිපතිවරයා විගණකාධිපතිවරයා නේ ජනාධිපතිතුමා පත් කරන්නේ. ඉතින් නීතිපතිවරයා පත් කරන්නේ ජනාධිපතිතුමා නා. ඒක ලොකු මෙතන ඒක ස්වාධීනත්වයක් කියන එක කිසිසේත්ම නැහැනේ. දැන් මේ ඔය නීතිපතිතුමා කියන 3-2 කරන්න පුළුවන් කියලා. ඔව්. එතුමා ඒකෙදි සඳහන් වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවම සම්පූර්ණයෙන්ම සංශෝධනය කරනවා නම් ඒ කියන්නේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කියනවා නම් 3-2 බලය විතරක් නෙමෙයි ජනමත විචාරණයකට යන්නේ. හැබැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යම් යම් කොටස් සංශෝධනය කරනවා නම් 3-2 බලයක් තිබුණාම ඇති කියන එක තමයි ඒක. ඔය කියන්නේ මේ මේ ඉදිරිපත් කළ තියෙන වට 3-2. දැන් අපි මේ 42ක් තියාගෙන ව්‍යවස්ථාව සංශෝධනය කරේ. 42ක් තියාගෙන ව්‍යවස්ථාව සංශෝධනය කරානේ ගියාණ්ඩු. ඉතින් කරනවා නම් කරන්න පුළුවන්. හොඳ දේවල් තියෙනවා නම් මිනිස්සු ඒවට එකඟ වෙයි. අනික එමෙතුමා එතුමා ඇහුවේ මේ අපි කොච්චර කෑ ගැහුවත් වැඩක් නැහැ නේද 3-2 බලය තුන සම්මත කර. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. ඔලු ගෙඩි වලින් 3-2 තිය කියලා එයාලා හිතනවා. හැබැයි ඡන්ද දෙන්න හර්ධ සාක්ෂියක්. රාජ ඡන්දයක් තිබ්බොත් තීන්දුව මොකද්ද කියන එක පිළිබඳ ප්‍රශ්නයක්. ඒ නිසා තමයි මේ අපි මේ අභියෝගයේ බාරගෙන මේ පිළිබඳ ජනතාව, මන්ත්‍රීවරු, රටේ මිනිස්සු සිවිල් සංවිධාන දැනුවත් කළා ඒ හෘද සාක්ෂිය එදාට
ඇත්තවසෙ මේකට විරුද්ධව ගන්න තමයි අපි මේ අරගලය කරන්නේ දැන් මේ ආස්තන්තයක් ගන්නේ කියලා අපිට කියන්න බෑනේ දෙදෙන්දි ඔපචන්දයක් ගන්න පුළුවන් ඒකම කියන්නේ මෙතන දැන් ගනාවුත් දැන් මේක මේ විශ්වාස දැන් විශ්ස අනිවාර්යෙන් දැන් පාර්ලිමේන්තුව කියනවා කියලා කියනවනේ අලු දෙන්නේ දෙක බලයක් තියනවා කියලා කියනවා එතකොට දැන් නීතිපතිවරයා කියනවනේ දැන් පුළුවන් කියලා सिविल समाज कथा करना जाति खंडायम कथा करना विद्युत कथा करना देशपालन पक्ष कथा करना सामान्य महाजनता फेसबुक कथा करना එතකොට අපි අපිට පුළුවන් වුණා අපිට පුළුවන් වුණා අපි සන්තෝෂ වෙනවා ජනතාවාදී විපක්ෂය හැටියට අපි සන්තෝෂ වෙනවා අපිට පුළුවන් වුණා මේ කතිකාවත ආරම්භ කරන්න එදා තිබිච්ච විදියට කොහොමද කිව්වේ ගෙනාවා අවම වශයෙන් ගෙවිදු කුමාරතුංග ඊයේ පුවත්පතකට දීලා තියෙන මේ සමුග සාකච්ඡාව කියනවා අඩුතරමේ අපිවවත් තාම දැනුවත් කළ නැහැ කියලා ඒගොල්ලන්ගේ මන්ත්‍රී කණ්ඩායමවත් දැනුවත් කරලා නැහැ කියලා. හැබැයි සාමාන්‍යයෙන් වැදගත් දෙයක් කැබිනට් එකට ගෙනහවම නිරීක්ෂණ නිර්දේශ ඉදිරිපත් කරන්න කාලයක් දෙනවා. එක දවසින් මේ වගේ දේවල් කැබිනට් එකේ මේ සම්මත කරගන්නේ නැහැ. හැබැයි ඒක එක දවසින්ම සම්මත කරගෙන. සම්මත කරගෙන මේ මහා ශීඝ්‍රගාමී දුම්රිය වගේ මේක යන්න ගියේ. දැන් හිර වෙලා. දැන් ගේන්න කියන්න පුළුවන් නම් ශීඝ්‍රගාමී දුම්රිය වගේ මේක අරගෙන යන්න පාර්ලිමේන්තුවට ගෙනල්ලා. අනිත් එක අලි සබ්රි මහත්තයා ඡන්දකින් එයා ගිහිල්ලා ඡන්දෙල්ලුවොත් පෙනේ එයාට කොයි වගේ විදිහටද ජනතා ප්‍රතිචාරයක් ලැබෙන්නේ කියලා ඡන්දෙට ඉදිරිපත් වෙන කට්ටිය ඒ පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනවා මෙතුමාගේ වගේ හද ගැස්ස මිනිස්සුන්ගේ තේරෙනවා ඉතින් ජනතාවට මේ අගතියක් වෙන දේවල් කරලා ජනතාව ඉස්සරහට යන්න අමාරුයි එතකොට සමගි යන බලවේගය හැටියට ජනතාව දැනුවත් කරලා माधुला सोमित स्वामी महान से पिलरो पीट मेवाड़े पटांगा से गे मे नायक दान व्यवस्था गेना උන්වහන්සේගේ පිළිරුව ඉස්සරහා හිටපු ජනාධිපතිවරයා කිව්වා ඈ එතුමාගේ ප්‍රතිපත්තිය අරගෙන එතුමා උන්වහන්සේගේ ප්‍රතිපත්තිය ඉස්සරහට අරගෙන යනවා මේ මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා ඒක මතක් වෙන්නත් එක්ක අපි එතෙන්ද ඇවිල්ලා එක කරා අපි මේ ජනතා අරගලේ ඉස්සරහට අරගෙන යනවා එන්න එන්න ජනතාව අපිත් එක්ක එකතු වෙනවා අපි පටන් ගත්ත දේ පොඩියට පටන් ගත්තන අද වෙනකොට මේක කියනවා අපි අර ස්නෝබෝල් ඉෆෙක්ට් එකක් ඇවිල්ලා තියෙනවා එන්න එන්න කට්ටිය මේකට එකතු වෙනවා බොහෝ දෙනාට අපි විස්තර කරලා දුන්නාම පැහැදිලි කරලා දුන්නාම ඇත්තටම රටට ආදරේ මේ රටේ ඉන්න පුරවැසියෝ ඔවුන්ට තේරෙනවා ඉස්සර වාගේ මේ මේ කොලේ වහලා ගහන්න දැන් බෑ අපේ බුද්ධිමත් ජනතාවක් ඉන්නේ ඔබලත් අපිට මේ අවස්ථාව ලබා දෙන්න ඔබලාගේ මාධ්‍ය තුලත් මෙව පෙන්වන්න මොකද අපිටත් අවස්ථාවක් දෙන්න මම මේකේ තියෙන අනිත් ඒවා ගැන මම කතා කරන්න දැන් යන්නේ නැහැ මේ ප්‍රජාතන්ත්‍රවාදය කොයි විදියටද මේකෙන් උල්ලංඝනය වෙන්නේ කියන එක ඒක මම අද කතා කරන්නේ නැහැ මොකද මම ආර්ථික පැත්ත විතරයි කතා කරන්න ඉතින් මේ මේ අපිට අවස්ථාව දෙන්න ඔගොල්ලන්ටත් යුතුකමක් වගකීමක් තියෙනවනේ මේ රටේ පුරවැසියෝ හැටියට අපේ මතයත් ඉදිරිපත් කරන්න අවස්ථාවක් දෙන්න මේ අවස්ථාව හරහා අපිට පුළුවන් ජනතාව දැනවත් කරන්න මේ මන්ත්‍රීවරුන් දැන් බජට් එක ගලින් මේක දාන්නු කියනවා කියනවා බජට් එක දැන් කියනවා ඔබතුමාගේ වල ඉර වෙලා තියෙන කියලා ඔබතුමා කියන්නේ
संशोधन संपूर्ण මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ ලයිබ්‍රරිය අපි මේ පිළිබඳව කතා කරනවා අපිට ඕන් කියන දේවල් අපිට හොඳට හැංගෙනවා සමහරු කියන්නේ අපිට කරගන්න දෙයක් නැහැ ඉතින් එහෙම වෙන්න ඕනේ නැහැ අනික අනික මේ ඇහුව සමගි ජන බලවේගය හැටියට මොනවද කරන්න මේ පිළිබඳව කියලා දැනටමත් අපි 19 20 ගාල්ල මාතර දිස්ත්‍රික්කවල මේ පිළිබඳ සියලුම මැතිවරණ කොට්ටාස දැනුවත් කරන්න ජනතාව අපි ක්‍රියාකාරී කටයුතු කරනවා ඊළඟ සතියන් තියෙනකොට අපි විශේෂයෙන්ම අනුරාධපුර පොළොන්නරුව එක්කම රටේම කටයුතු කරනවා ඒ විතරක් නෙමෙයි කියන්න ඕන දැන් 8 වෙනි පාර්ලිමේන්තුවේ මේක ප්‍රශ්න 8 වෙනි පාර්ලිමේන්තුවේ අපි අනුකමිටු හදලා රටවටා ගිහිල්ලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 නව සංශෝධනයක් ගේන්න කියලා මුළු රටේම ගියා මෙතුම කිව්වා අනු කමිටු පත්කල්ලි වල රටේ ජනතාවගේ මතය අපි විමසුවා දැන් මේ කරන්නේ මොකක්ද දැන් ඔබතුමාලම කියන ලබනත්ති පාර්ලිමේන්තුවට ගේනවලු මේ ගේන ලෑස්ති උතුර රටේ ජනතාවට මතවාදයක් තියනවා කතා කරන්නේ මේ එක එක්කෙනාට ඕන විදිහට කතා කරාට රටේ ජනතාවට මේ පිළිබඳ කතිකාවතක් නැහැ ඒතකොට එහෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කරන්න මේ රටේ අමාරු කියයි කරයි කියලා ජය ජයවර්ධන ගන්න ඔයෙක් දේවා නමුත් අද වර්තමානයේ එහෙම කරන්න බෑ ඒ නිසා ඒකට දැඩි ලෙස සමගි ජන බලවේගයේ අපි සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නායකත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හැම විටකම 20 කියන්නේ අපි යාලගෙන සම්පූර්ණ 20 ඇත්තකට දාන්න නෙමෙයි 20 තියෙන හොඳ කාරණා අරගෙන 19 තියෙන ඒ යම් යම් අඩුපාඩුකම් අරගෙන නිවැරදි කරලා හොඳ සංශෝධනයක් ගේන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා ඒක පරාජය කරනවද සංශෝධනයක් આવොත් අනිවාර්යයෙන්ම පරාජය කරන්නේ නැහැ. සංශෝධනයක් આવොත් ඉදිරියට ඒක අරගෙන යනවා. හැබැයි අර කියපු අග්‍රවිනිශ්චකාරවරයා පත් කිරීම නීතිපතිවරයා පත් කිරීම පොලිස්පතිවරයා පත් කිරීම විශේෂාධිකරණ විනිශ්චකාරවරුන් පත් කිරීම විගණනාධිපති පත් කිරීම මේවා ජනාධිපතිවරයාට ඕන හැටියට අභිවතේ පරිදි ඒකාධිපති ස්වරූපයෙන් පත් කරනවා නම් ඒකට එරෙහිව සංශෝධන ගේන්න කියන එක තමයි ප්‍රධාන වශයෙන් කටයුතු කරන ප්‍රසම්පාදන කොමිෂන් වැදගත් මන්දිතුමා රුවේ සුරේෂ් මන්දිතුමා මෙතන ගත්තා සාකච්ඡාවේදී කිව්වා පාර්ලිමේන්තුවේ දැන් කතා කරන දේවල් නේ කතා කරන්නේ තුමා විචාර මූලිකුදේ පොදලා පීඩා කරනවා දාතක පාර්ලිමේන්තුව පැස්සෙනකොට ඒ වගේ මෙතුමාලා දුරයිනම් පීඩා කරන ඉන්නේ කතා කරන විවස්ථාව ගැන ඉඳලාදීත්මයි ජනාධිපතිව අපේක්ෂකයි ගැනයි රටේ දැනපත් තියෙන්නේ කියන පාර්ලිමේන්තුව කතාවක් කරන්නේ නැහැ කියන්නේ පාර්ලිමේන්තුවේ කතාව පිළිබඳව මම හිතන්නේ කාලයක් තිස්සේ පොඩ පොඩ පල්ලෙහාට ඇවිල්ලා තිනවනේ ඒකේ ගුණාත්මකභාවය ඒක ගැන අලුතෙන් කතා ගන්න ඕනේ නැහැ මිනිස්සු සමහර කෑකෝ ගහන එක කරන්නේ ඊටවඩා වැදගත් දේවල් කතා වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා මොකද අලුත් මන්ත්‍රී කණ්ඩායමකුත් ගොඩක් ඇවිත් ඉන්නවා අපිට පේනවා ඔවුන්ට ලොකු ඕනකමක් උනන්දුවක් තියෙනවා රටේ ප්‍රශ්න ගැන කතා කරන්න නොයෙකුත් දේශපාලන පක්ෂවලින් තමයි මොවුන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙන්නේ නමුත් මට හිතෙනවා යම් කිසි වෙනසක් මේ පාර්ලිමේන්තුවේ සිද්ධ වෙයි කියලා. අපේ දේශපාලන වශයෙන් අපිට ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් වුණාට අපිට පේනවා ලොකු ඕනකමක් උනන්දුවක් තියෙනවා මේ වැදගත් දේවල් සාකච්ඡා කරන්න. අපි දැක්කා හැම මේ 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 සතියේ පළවෙනි පාර්ලිමේන්තු සතියේ තරුණ මන්ත්‍රීතුමන්ලා මන්ත්‍රීතුමියන්ලා මේ ඕනකමින් කතා කරනවා. එහෙම වෙයි. බොහොම ස්තුතියි හැමනම්. हाँ पढ़ना कथा
ලෝකයට ඔහුට යන්න ලැබේවා කියලා. හරි. අද අපි මේ කෙටි මාධ්‍ය සාකච්ඡාව ඔබලාට ආරාධනා කරේ. දැන් මේ මං සාමාන්‍ය ආර්ථිකය ගැන කතා කරන නිසා මේ දැන් ආණ්ඩුව මතයක් නිර්මාණය කරනවා මේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් සංවර්ධනය කරා යන ශීඝ්‍ර ගමන අඩපණ වෙනවා ඒ නිසා තමයි මේ 20 වෙනි සංශෝධනය හරහා 19 තියෙන වැරදි නරක අහිතකර දේවල් අයින් කරන්න කියලා දැන් ඒක ඉදිරිපත් කරනවා මේ ප්‍රසම්පාදන කොමිසම අහෝසි කිරීම සහ විගණන සේවා කොමිසම අහෝසි කිරීම සම්බන්ධයෙන් ඒකම ඉදිරිපත් කරනවා ජීඑල් පීරිස් ඇමතිතුමා ජනාධිපතිවරයාගේ මුක්තිය පිළිබඳව විසින ව්‍යවස්ථාවේ තියෙන කාරණා සම්බන්ධයෙන් දැන් මේ කතාව අහන්නකෝ ඒ කියන්නේ ජීඑල් පීරිස් මහත්තයා කියනවා ජනාධිපතිතුමාට උදේ ඉඳන් රෑ වෙනකන් වැඩ තියෙනවා සෞභාග්‍ය කරා මේ රට ගෙනියන්න ඔය එක එක කට්ටිය ගිහිල්ලා මේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කරොත් එහෙම ශ්‍රේෂ්ඨාධිකරණේ ජනාධිපතිවරයාට ඕවට යන්න වෙයි ඒවට යන කාලේ නාස්ති වෙනවා ඒ නිසා ජනාධිපතිවරයාට කාලේ නැහැ මේවා කරන්න ඒ නිසා අපි ජනාධිපතිවරයාගේ මේ මේ ක්‍රියාවන් පිළිබඳව මේ රටේ සමස්ත ජනතාවට යම් කිසි මේ හානියක් වෙනවනම් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවනම් ඒකට කරන්න දෙයක් නැහැ මොකද ජනාධිපතිවරයාට උසාවියට යන්න වෙලා නැහැ මේ මං කල්පනා කරා විහිළුවක්ද අප්‍රේල් 1 වෙනිදාද කියලා අප්‍රේල් 1 වෙනිදාත් නෙවෙයි විහිළුවකුත් නෙවෙයි ජීඑල්පි සමිතිවරයා මේක කියනවා මොකද ඒකෙන් समस्त जनता वट मेदीन अभी जनतावादी विपक्ष जनतावादी विपक्ष जनता विनवेंतम अभी बेनी इतकोड जनता के ऐतिह पीली बांधव जनाधिपति तुमाट किसी में वकीम के क्या नहीं पुतुमा बेटा मैं इतना टेन ना දැන් බලන්න මේ වෙන වැඩි දැන් ඔන්න ප්‍රසම්පාදන කොමිසම සභාව අයින් කරනවා දැන් මේ ප්‍රසම්පාදන කොමිසම සභාව පිළිබඳව අපිට මේ ඉහළ සමර්ථයක් දෙන්න බෑ ඒකත් පිළිගන්න ඕන 15 ඉඳන් 19ට ඔවුන්ගේ ක්‍රියාකලාපයේ පිළිබඳව අපිට අතිශයින් සන්තෝෂ වෙන්න බෑ ඒක පිළිගන්න ඔවුන්ගේ වගකීම ඒ ආකාරයෙන් ඉෂ්ට කරාද කියලා ඇහුවොත් ඒකට උත්තර දෙන්න වෙන්නේ එහෙම උනේ නැහැ. ඒක හේතු කිහිපයක් තියෙනවා. ඒ වගේ රෙගුලාසි රෙගුලේෂන් නියාමන ගැසට් කිරීම සම්බන්ධයෙන් ගැටලු මතුවලා තිබුණා. එතකොට ඔවුන්ගේ කාර්යභාරය හරියටම මොකද්ද? රජයේ ආයතන ප්‍රසම්පාදන කරනකොට පිලිපැද යුතු රෙගුලාසි හරි හැටියට මොනවද කියන එක පිළිබඳව ගැටලු සාගත තත්ත්වයක් තිබුණා. හරිනේ. ඒක පිළිගන්න අතරේ ඒකට මේ පිළිතුර ඒකට දෙන පිළියම කොමිසම අහෝසි කරන එක නෙමෙයිනේ. ඒකට දිය යුතුව තිබුණේ කළ යුතුව තිබුණේ ඒ කොමිසම ශක්තිමත් කරන එක. දැන් මම අද පත්‍රයේ දැක්කා විගණන මේ මේ ඒ නිලධාරීන් මහානායක ස්වාමින් වහන්සේලා හම්බෙන්න ගිහිල්ලා බෑ දකින්න ගිහිල්ලා ඕන් මං හිතන්නේ ඉදිරිපත් කරලා මේ ලියකේවිලා මහානායක ස්වාමින් වහන්සේලාට ඔබ වහන්සේලා හෝ මේකට මැදිහත් වෙලා මේ කරන්න යන මේ පාප කර්මය නවත්තන්න කියලා
හරි එතකොට එක පැත්තකින් විගණන කොමිසම අහෝසි කරන ගමන් අනිත් පැත්තෙන් මං කිව්වා වගේ සමා වෙන මේ 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 මොකද ඒකට කියන්නේ ප්‍රොකියුමන්ට් මේ මොකද කිව්වේ ප්‍රසම්පාදන කොමිසම අහෝසි කරන ගමන් අනිත් පැත්තේ විගණන සේවා කොමිසම අහෝසි කරනවා එතකොට බලන්නකො වෙනද ප්‍රසම්පාදනයේ තමයි කෝටි ප්‍රකෝටි ගණන් කැබිනට් ඇමතිවරු තීරණය කරලා විනාඩි 5න් 10න් මේ එකඟ වෙන්නේ කෝටි මෙච්චර වියදම් කරමු අරක ගන්න කෝටි මෙච්චර වියදම් කරමු ඊළඟ එක ගන්න කියලා එතකොට දූෂණය පිළිබඳව මේ රටේ මිනිස්සු කතා කරනකොට අහන ප්‍රශ්න තමයි මේක හරිය ආකාරයෙන් සිද්ධ වුණාද හරියට ටෙන්ඩර් කතා කරාද එතකොට මේවා පිළිබඳව ප්‍රතිපත්තිය හදන්න මේවා සමාලෝචනය කරන්න මේවා අධීක්ෂණය කරන්න මේවා නිරීක්ෂණය කරන්න මේවට නිර්දේශ දෙන්න හිටපු ස්වාධීන කොමිසම් සභාව අහෝසි කරාම හරි මොකද වෙන්නේ එතකොට විගණනයට අවස්ථාවකුත් හරි හැටියට නැහැ මොකද මෙච්චර කල් විගණනාධිපතිතුමා විගණන කොමිසම් සභාව පත් වෙන්නේ මේ ව්‍යවස්ථාදායක සභාවෙන් දැන් ව්‍යවස්ථාදායක සභාවට ව්‍යවස්ථාදායක සභාව අහෝසි කරලා පාර්ලිමේන්තු සභාවක් ස්ථාපනය කරනවායි කියලා කියනවා ඒකට ව්‍යවස්ථාදායක සභාවේ තිබිච්ච බලය නැහැ උන්ට තිබුණ බලය මොකද්ද निर्देश ඉදිරිපත් කරන්න ඉංග්‍රීසියෙන් කියනවා recommendation निर्देश recommendation ඉදිරිපත් කරන්න බලය තිබ්බා ව්‍යවස්ථාදායක සභාවට එතන මේ පාර්ලිමේන්තු සභාවට එහෙම බලයක් නැහැ ඒ කට්ටියට දීලා තියෙන්නේ නිරීක්ෂණ එහෙම නැත්නම් observation මම මොන දෙයක් නිරීක්ෂණය කරා ඒ කියන්නේ ඒකට බලයක් නැහැ නිරීක්ෂණය පමණයි නිර්දේශයක් නෙමෙයි ලොකු වෙනසක් තියෙනවා අහසට පොළොව වගේ මම මොනවා නිරීක්ෂණය කරත් මේ ඇති වැඩක් නැහනේ මේ අනි මනුෂ්‍යත් මගේ නිරීක්ෂණ ඒක බාර ගන්න ඕනේ නැහැ නිර්දේශ නෙමෙයි එතකොට මේක අහසට පොළොව වගේ වෙනස් ආණ්ඩුවේ සමහරු උත්සාහ කරනවා කියන්න අපෝ මේක මේ අපි එන්ජිඔ කාර්යෝ අයින් කරලා අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පත් කරා මොකද ඔවුන් තමයි රටට වග කියන්නේ කියලා අපේ මතේ ඊට වඩා වෙනස් නමුත් අපි මොහොතකට හිතමු හරි මොවුන් කියන එකේ යම් කිසි තර්කයක් මෙතන තියනවා කියලා එහෙමනම් මොනවටද නිර්දේශ කිරීමේ මේ බලය උදුරගත්තේ නිර්දේශ කිරීමේ බලය උදුරගත්තේ මොකද එන්ජිඔ කාර්යෝ ඒගොල්ලෝ කියන විදිහට අයින් කරා කියමු ජනතාවට වග කියන මන්ත්‍රීවරු පත් කරා කියමු එහෙමනම් ඔවුන්ට දෙන්නකෝ නිර්දේශ කිරීමේ බලය එතකොට මෙතන ලොකු පරස්පරයක් තියෙනවා පේන්නේ නැද්ද ඔබලාට පේන්නේ නැද්ද මේ මහා බොරුවක් මේ කරන්නේ කියලා ජනතාවට කියන්නේ එකක් කරන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක් කියලා දුර ජනතාවාදී විපක්ෂයක් හැටියට මේක අපේ වගකීම මේ හැංගිලා තියෙන සත්‍ය ඉදිරිපත් කරා එතකොට අපි හිතමු මොකක් හරි වැරද්දක් වුණා එතකොට අධිභාරයක් ගහන්න හැකියාව තියෙනවා මේ මේ මොකද්ද මේ විගණන කොමිසම් සභාවට දැන් ඒ ඔක්කොම අයින් වෙනවා ජාතික විගණන පනත සම්පූර්ණයෙන්ම වැඩක් නැති ලියකියවිල්ලක් බවට පත් වෙනවා හරි එතකොට දැන් බලන්න වෙන දේ මේ ප්‍රසම්පාදන කොමිසම් සභාව නැහැ එතකොට ඒකෙන් මේ ඒකට කිසිම ඒක නැති නිසා එදා තිබිච්ච මේ නිර්දේශ ඉදිරිපත් කරන්න අවවාද කරන්න බලන්න හොයන්න අධීක්ෂණය කරන්න එක බෑ එහෙම දෙයක් නැහැ මට ඕන විදිහට මං කරනවා ඊට පස්සේ විගණන කොමිසම් සභාව සම්පූර්ණයෙන්ම දියාරු කරනවා මොකද පත් කරන්න ජනාධිපතිවරයා විගණන කාධිපතිවරයා ट्रांसफर करने एक आटी है मैं उसा स्वीम देने एक आटी है मैं इधर पाल है इनके नेक्टा उसा स्वीम अक्ला बैंड
බලාපොරොත්තු වෙනවා නම් ආණ්ඩුවේ යම් කිසි පුද්ගලයෙක් මොකක් හරි වංචාවක් කරලා තියෙනවා කියලා පේනවා නම් ඒක ඉදිරිපත් කරන එක පිළිබඳව තියෙන බය මම මේක කිව්වොත් එහෙම මගේ උසස් වීමට පහරවදි ඊළඟට මොකද්ද කරන්නේ දැන් මේ විගණකාධිපතිවරයාත් එක්ක තමයි පාර්ලිමේන්තුවේ කමිටු හැමදාම ක්‍රියාත්මක වුණේ අපි දැක්කා කෝප් එක කෝපයක ගිය අවුරුදු පහේම අපේ හිටපු ගරු සුනිල් හඳුනැත්තේ සභාපතිතුමාගේ නායකත්වයේ යටතේ කොච්චර දේවල් නිර්වර්ණය කරා එවකට ආණ්ඩුවේ හිටපු පුද්ගලයෝ කී දෙනෙක් අමාරුවේ වැටුණාද මොකද විගණකාධිපතිතුමාට බයක් නැහැ ඉන්න ආණ්ඩුවට විරුද්ධව කතා කරා මොහොව ට්‍රාන්ස්ෆර් කරන්න බෑ නියෝජ්‍ය විගණකාධිපතිතුමා බය නැහැ ජනාධිපතිවරයාට හෝ ඇමතිවරයාට මොකද ඔහුව ට්‍රාන්ස්ෆර් කරන්න ඔහුගේ මේ 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 උසස් වීම නවත්තන්න ඇමතිවරයාට ජනාධිපතිවරයාට බෑ එතකොට සුනිල් හඳුනැත්තේ කියන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් එතකොට විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්ට දෙනවා බලය රජයේ ආයතනවල මේ විගණන පිළිබඳව පරීක්ෂණ පවත්වන්න දැන් මොකද මේ කට්ටිය කියන්නේ මේ කට්ටිය කියනවා එහෙම කරන්න බෑ එහෙම කරන්න බෑ කෝප් එකේ කෝපකේ සභාපති අපේ ඇමතිවරු වෙන්න ඕනේ මොකද්ද මේ කරන්නේ ප්‍රසම්පාදන කොමිසම අයින් කරනවා විගණන කොමිසම් සභාව අයින් කරනවා පාර්ලිමේන්තු කමිටි වල විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සභාපතිත්වය අයින් කරනවා ඊට පස්සේ තමන්ට ඕන ගමන තමන් යනවා ඒක ජනතාවාදීද ඒකෙන් සංවර්ධනය ශීඝ්‍රයෙන් සිද්ධ වෙනවද එහෙමත් නැත්නම් සංවර්ධනය මුවාවෙන් දූෂණය වැඩිපුර සිද්ධ වෙයිද කාටවත් හොයන්න විදියක් නැහැ දැන් අද පත්තරේ තියෙනවා ලීටරයකට ඇමරිකන් ඩොලර් මිලියන ගානක ගන්නවලු ගෑස් ටැංකි අර ටැංකි පොඩි ටැංකි දැන් මේව ගැන හොයන්නවත් පුළුවන්ද විසාවොත් ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද අනිත් එක තොරතුරු දැනගැනීමේ පනත තිබ්බට පත්වීම කරන්නේ කවුද තොරතුරු දැනගැනීමේ පනතේ මේ තොරතුරු දැනගැනීමේ කොමිසමේ මේ සමාජිකයෝ ජනාධිපති ඒතර තොරතුරු දැනගැනීමේ පනත හරහා මාධ්‍යවේදීන්ට සහ මහජනතාවට තිබිච්ච ඒ ඉඩස තියෙයිද ඊළඟට දැන් මේ ඉමර්ජන්සි පව ගන්න හදනවා ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද පාර්ලිමේන්තුවේ කමිටුව හරහා මේ සියලු දේ විශේෂ විගණන හරහා හෙව්වා දැන් හොයයිද ගිය පාර ගන්න උත්සාහ කරපුවා නැවතුණා දැන් එහෙම වෙයිද ගල්ලංගුරු ගේන්න හදනවා දැන් මම මේ කියන්නේ තවත් දෙයක් කරලා තියෙනවා ඒ තමයි සංස්ථා ආණ්ඩුවට හෝ ආණ්ඩුවේ ආයතනයකට 150කට වැඩි කොටස් තියෙන ආයතන සංස්ථා විගණනය කිරීම තහනම් කරලා තියෙනවා විගණකාධිපතිවරයාට මේ 20ෙන් 20 આવොත් එහෙම තහනම් වෙනවා ඒ කියන්නේ ඔය තියෙනවානේ ලංකා විදුලි බල මණ්ඩලයට අයත් නොයෙකුත් කොම්පැනි එව්වා පිළිබඳව මේ රටේ ලොකු කතිකාවක් ඇති වෙලා තියෙනවානේ මේවා මේවයි දූෂණය වෙනවා මේවයි යුනිට් ගණන් වලට ගෙවන මිල ඉත අධිකයි මේවයි ටෙන්ඩර් කතා කරලා නෙවෙයි හරියට ගල්ලංගුරු ගෙනල්ලා තියෙන්නේ මේ මේ ඉන්ඩිපෙන්ඩන්ට් පවර් ප්‍රොඩියුසර්ස්ලා පිළිබඳ ගැටලු තියෙනවා ඉමර්ජන්සි පවර් ගන්න පිළිබඳ ගැටලු තියෙනවා ඒව විගණනය කරන්න විගණකාධිපතිතුමාට මෙච්චර කල් අයිතිය දීලා තිබ්බ 19 දැන් ඒ අයිතිය අයින් කළා සභාපතිවරු ඔක්කොම පත් කරලා තියෙන්නේ තමන්ගේ හිතමිත්‍රු
මම පුදුම වුණා මම උදේට ඇවිදිනකොට මට එක පුද්ගලයෙක් හම්බුණා ඒ පුද්ගලයාගේ සහෝදරයා ලු මේ මේ ක්‍රියාවලියේ ප්‍රධානියෙක් මං අහුවා ඇත්තද ඔබතුමත් නීතිඥෙක්ද නෑ නෑ මම මේ සංස්ථාවක සභාපති කෙනෙක් කියලා මොකක්ද මේ ඒ කට්ටියගේම පුද්ගලයෝ තමයි තැන් තැන් වල දාගෙන තියෙන්නේ තවත් දෙයක් තියෙනවා ඇයි ජනාධිපතිතුමා ඔබතුමා ඔබතුමාගේ ලේකම් කාර්යාලය විගණනය කරන්න තිබිච්ච අයිතිය 20න් අයින් කරන්නේ ජනාධිපතිතුමා ඇයි ඔබතුමා ඒක කරන්නේ ඒක කරන්න කිසි හේතුවක් තියෙනවද මේකේ තියෙනවා 154 එක මේකේ තියෙන්නේ විගණකාධිපතිවරයා විසින් ආණ්ඩුවේ සියලු දෙපාර්තමේන්තු කොමා ජනාධිපතිවරයාගේ ලේකම්වරයාගේ කාර්යාලය කොමා අභිගාමාත්‍යවරයාගේ ලේකම්වරයාගේ කාර්යාලය කොමා අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයන්ගේ කාර්යාලය කොමා යනාදී වශයෙන් විස්ස කරන්නේ මොකද්ද ජනාධිපතිවරයාගේ ලේකම්වරයාගේ කාර්යාලය අග්‍රාමාත්‍යවරයාගේ ලේකම්වරයාගේ කාර්යාලය කියන එක කපනවා ඒක කපලා ඊළඟට කියනවා ජනාධිපතිවරයාගේ වැඩ කටයුතු සම්බන්ධයෙන් ජනතාවට කිසිම අයිතියක් නැහැ ෆන්ඩමෙන්ටල් රයිට්ස් එකක් මේ මූලික අතිවාසිකම් උල්ලංඝනය වීම පිළිබඳව නඩුවක් ඉදිරිපත් කරනවා එතකොට මේ වෙන දේවල් පිළිබඳව අපිට සතුටු වෙන්න බෑ මම මේ කොටස විතරක් ගන්නෙ මොකද මේ ගොඩනගන්න යන තර්කය විගණකාධිපති කොමිසම විගණක කොමිසම සහ මේ ප්‍රසම්පාදන කොමිසම අහෝසි කිරීම සහ මේ මුක්තිය පිළිබඳව තියෙන කතාව නොයෙකුත් ආයතන විගණකාධිපතිවරයාගේ ඒ බලය තියෙන ඒ බලය නැති කිරීම හරහා සංවර්ධනයට අත වශයෙන්ම දායක වෙනවට වඩා ඍණාත්මකව සංවර්ධනයට බලපාන. ඒ මොකද එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ දැන් අපිට අවශ්‍ය වෙනවා ආයෝජකයෝ. ආයෝජකයෝ අවශ්‍ය වෙනවා. ලංකාවෙන් සහ දේශීය සහ විදේශීය इतने एक हाट्टियाट अवश्य वेनावा यहा पालने पिलीबांदेवा हुंद तात्यक मेराट तीयनवा कियने का अवश्य वेनो मुकद हरियट विगणने वेनवाद ए बाले स्वाधीनव क्रियात्मय करान आईतिय तीयनवाद इहम रटवाल वेल्ट तमाय वेडिपुर आयजुकियो इनने දැන් අපේ මුදල් පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා කියලා තියෙනවා මේ බ්ලූම්බර්ග් එක මේ ඊයේ තියෙන්නේ ශ්‍රී ලංකා කන්සිඩර්ස් ඔෆරින් හෙජින් ඔප්ෂන්ස් ටු ඇට්‍රැක්ට් ෆොරිනර්ස් අන්න ආයි හෙජින් කියන වචනේ ආයෙත් ඇවිල්ලා ඒතර මේ හෙජින් එක මොකද්ද දැන් කියනවා විදේශිකයන්ට ලංකාවේ ආයෝජනය කරන්න භාණ්ඩාගාර බිල්පත්වල රුපියල් වලින් අවස්ථාව දෙන්න ඕන. එතකොට ඩොලර් ගෙනල්ලා රුපියල් වලට එව්වා මේ පරිවර්තනය කරලා ඒ ණයක් හැටියට ආණ්ඩුවට දීලා අපි හිතමු අවුරුද්දක් කියලා. ඒ ණය කල්පිරුණාම අවුරුද්දෙන් ඒගොල්ලෝ නැවතත් ඒ රුපියල් ඩොලර් වලට පරිවර්තනය කරලා අරන් ගන්න එපා. ආපු රටට. එතකොට ඒ කාලෙදි රුපියලේ අගේ පහත වැටුණොත් උදාහරණයක් හැටියට අපි හිතමු පොලිය ලැබෙන්නේ 105යි. හැබැයි රුපියල ආව ප්‍රමාණය වුණා 106කින්. එතකොට ඍණනේ රිටර්න් එක. එතකොට මේ ස්වප් කරන්සි ස්වප් කරන්න යනවලු ආණ්ඩුවත් එක්ක අර
රුපියල අව ප්‍රමාණ වීම අව ප්‍රමාණ වුණාට ඒ ආයෝජකයන්ට ඒක ප්‍රශ්නයක් නොවන විදියට කරන්සි ස්වොප් කියලා ඒවට කියන්නේ ඔය ඔප්ෂන්ස් ඩෙරිවටිව්ස් ඒවා තියෙනවා ඉතින් මේවා අලුත් මෙවලන් හැටියට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා ඒතර මේ සියලු දේ කරන්න යන්නේ විගණනයට දොරවහලා අපි පාඩම් ඉගෙනගෙන නැද්ද ඉතිහාසෙ අපි පාඩම් ඉගෙනගෙන නැද්ද රෑ වැටිච්ච වලේ දවලුත් වැටෙන්න ඕනේද අපිට ඉතින් ඒ නිසා අපි ආණ්ඩුවට බල කරනවා මේ නැවත කරුණා කරලා තමන් ඉදිරිපත් කරපු මේ 20 වෙනි විවස්ථා මේ සංශෝධනය නැවත සමාලෝචනය කරා මම අනිත් ඒවා ගැන මෙතන කතා කරන්න යන්නේ නැහැ සංවර්ධනය යම් කිසි විදියකට අඩපණ වෙනවා කියන එක කිසිසේත්ම මොන් ඉදිරිපත් කරන තර්ක වලින් ඔවුන්ට ඔප්පු කරන්න බෑ අනිත් එක ජීඑල් පීරිස් මහත්තයා නැවත හිතලා මතලා නිදාගෙන නැගිටලා තේකෝප්පයක් බීලා ආයෙත් හිතන්න ඔබ කියපු දේ හරිද කියලා ජනාධිපතිවරයාට ගේ ක්‍රියාවක් නිසා සිංහරාජයේ අයිනෙන් යන ප්‍රශ්නේ ගන්න සිංහරාජය ඇතුලෙන් කිලෝමීටර් එකමාරකුත් යනවා ඔය පාර කිසිම විදියකට මේ පරිසර අධ්‍යන වර්තාවක් නැහැ හැබැයි ජනාධිපතිතුමා කියනවා ඒ කිසි දෙයක් ඕනේ නැහැ පාර හදන්න එතකොට ඒ හරහා පරිසරයට හානියක් වුණාද 100% පරිසරයට හානියක් වෙනවා ඒක පරිසර වර්තාවක් ගෙනාවුත් පෙනේ හැබැයි ඒක කරන්නේ නැහැ එතන පරිසර වේදිකට පුළුවන්ද සුප්‍රීම සාවියට ගිහිල්ලා කියන්න මේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා තියෙනවා කියලා අපේ රටේ මිනිසුන්ගේ දැන් පුළුවන් හැබැයි බැරලක් අත විශ්වාසවත් බෑ හරි දැන් මේ අවසාන වශයෙන් මේ 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 තියෙන මේ ආනවිලන් විලුන්දාව අබේ භූමියේ රම්සත් ආස පරිසරය සම්බන්ධ වාර්තාව ඉදිරිපත් කරා